अरे अरे बोल तू तो सिर्फ दिन आटा ना तमाम की बी दे कॉल कर गाने सिर्फ दिन आओ अरे ये सच्ची तो बोलते हैं अभी कतार करा मैं कार्मिक विप्लव है बिना क्षेत्र करा व्याप्ति भी मंद कार्मिक विप्लव है बिना क्षेत्र करा व्याप्ति भी मंद साथ अच्छा करा तो गलांगुरुटी का क्रेन है एक अलग कर दिया है अरे तो बोले मैं बिना क्षेत्र करा कार्मिक विप्लव है बिना क्षेत्र करा व्याप्ति भी मंद ये तो बोले कार्मिक विप्लव है मैं प्रवाहन ශේෂ්ත්‍ර කරාවියක් වුණා. අප්‍රවාහ ශේෂ්ත්‍රයේ විවිධ විනාශකම් සිද්ධ වුණා. මේ වගේම සංනිවේදන. සංනිවේදන ශේෂ්ත්‍රයේ විවිධ වෙනස්කම් සිද්ධ වුණා. ඒ වගේම උත්තේ ඒ වගේම කුෂිකාන්ත ශේෂ්ත්‍රයේ. කුෂිකාන්ත ශේෂ්ත්‍රයේ විවිධ වෙනස්කම් ඇති කර අපි මේ යටතේ ප්‍රවාහණය පිළිබඳව කතා කරා සංනිවේදන පිළිබඳව කතා කරා. දැන් අපි කුෂිකර්මාන්තයේ පිළිබඳ සාකච්ඡා කරමු. කුෂිකර්මාන්තයේ පිළිබඳ සාකච්ඡා කරලා එක කොටසක් මගහැරුණා ගිය සතියේ ඒ ගල්ලඟු කර්මාන්තයේ පිළිබඳ ඒ පිළිබඳ අපි අද සාකච්ඡා කරමු. කුෂිකාර්නික ශේෂ්ත්‍රය. උදේ මේ කාර්මික විප්ලවය නිසා මේ කාර්මික විප්ලවය මේ කුෂිකාර්නික ශේෂ්ත්‍රයට බලපාන ලැබුවා. මොකක්ද මේ කාර්මීකරණය කියලා කියන්නේ? කාර්මික විප්ලවය කියලා කියන්නේ මිනිසා තමන්ගේ දෑතේ ශක්තියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිත කරලා භාණ්ඩ නිෂ්පාදනය කිරීම තමයි කාර්මික විප්ලවය කියලා කියන්නේ. මේ කාර්මික විප්ලවය නිසා ප්‍රධාන ශේෂ්ත්‍ර තුනක් වර්ධනය ප්‍රධාන. ඒ ප්‍රධාන ශේෂ්ත්‍ර තුන තමයි පුතේ තේෂ්ඨ කර්මාන්තය පේෂ කර්මාන්තය දෙක යකඩහ වාණේ කර්මාන්තය යකඩහ වාණේ කර්මාන්තය ඊට පස්සේ ගල් අඳු කර්මාන්තය ගල් අඳු කර්මාන්තය මෙන්න මේ ශේෂ්ත්‍ර තුන තමයි ප්‍රධාන ශේෂ්ත්‍ර තුන මීට අමතරව වෙනත් ශේෂ්ත්‍ර තුනක් කරා කාර්මික විප්ලවේ ව්‍යාප්ත වෙලා යනවා ඒ තුන තමයි ප්‍රවාහණය ප්‍රවාහන ශේෂ්ත්‍රය ඊට පස්සේ සංනිවේදනය අනිත් තමයි කුෂිකාර්මික ශේෂ්ත්‍රය කුෂිකාර්මික ශේෂ්ත්‍රය එතකොට දැන් අපි සාකච්ඡා කරමු මේ කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ වෙනස්කම් සිදු වෙන්නේ කොහොමද කියලා මේ කාර්මීකරණයත් එක්ක මේ කාර්මික විප්ලවයත් එක්ක මේ කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ ශීඝ්‍ර වෙනස්කම් ඇති වුණා ශීඝ්‍ර වෙනස්කම් ඇති වුණා ඒවා තමයි තේ මහා පරිමාණ
මහා පරිමාණ ගොවිදීම් ආරම්භ වුණා. මහා පරිමාණ ගොවිදීම්. මහා පරිමාණ ගොවිදීම් ආරම්භ වුණා. ඒ වගේම ශස්්‍ය මාර්ගමේ ශස්්‍ය මාර්ගමය ආරම්භ වුණා. ඒත් එක්කම සත්ව පාලන කටයුතු සඳහා නව තාක්ෂණය යොදා ගත්තා. සත්ව පාලනය සඳහා නව තාක්ෂණය යොදා ගත්තා. සත්ව පාලනය සඳහා නව තාක්ෂණය යොදා ගත්තා. ඒ වගේම නව කෘෂිකාර්මික ක්‍රමනා උපකරණ භාවිතා වුණා. නව කෘෂිකාර්මික ක්‍රම සහ උපකරණ භාවිතාව සිද්ධ වුණා. අපි ඉස්සරහම මේ බලුත්තේ මහා පරිමාණ ගොවිදීම් ආරම්භුනේ කොහොමද කියලා. මහා පරිමාණ ගොවිදීම් ආරම්භුනේ කොහොමද කියලා. මහා පරිමාණ ගොවිදීම් ආරම්භුනේ කොහොමද කියලා. පුතේ මේ කාර්මික විප්ලවයත් එක්ක නගර කේන්ද්‍ර කරගෙන විශාල වශයෙන් කර්මාන්ත ශාලා ආරම්භ වුණා. මේ කාර්මික විප්ලවයත් එක්ක නගරය කේන්ද්‍ර කරගෙන මේ නගර තුලවල් වල මේ විශාල කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ආරම්භ වුණා. එතකොට මේ සමතේ මේ ගම්වල ඉඳපු විශාල පිරිස් නගරය කරා ගියා කර්මාන්ත ශාලාවල සේවය කරන්න. කර්මාන්ත ශාලාවල සේවය කරන්න විශාල පිරිසක් ගියා. ඒත් එක්ක මොකක්ද සිද්ධ වුනේ? මේ ගම්වල තියෙන ගොවිදීම් වල වැඩ කරන සේවක පිරිස අඩු වුණා. වැඩ කරන සේවක පිරිස අඩු වුණා. මොකද මේ ගමේ හැත්ත පුත්ත සියල්ලම කොහෙටද ගියේ? ගමේ හැත්ත පුත්ත සියල්ලම කොහෙටද ගියේ? නගරේ කරා ගියා කර්මාන්ත ශාලාවල සේවය කරන්න. ඒතකොට පුතේ මේ ගම්වල තියෙන මේ ගොවිදීම් වල වැඩ කරන ප්‍රමාණය අඩු වුණා. එහෙනම් ඉස්සලපතේ මේ කාර්මික විප්ලවයෙන් එක්ක මේ තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ ගොවිදි. මෙන්න මේ වගේ කුඩා ප්‍රමාණයේ ගොවිදි තමයි තිබුණේ. නම් පොකුරි තරම මෙන්න මේ වගේ කුඩා ප්‍රමාණයේ ගොවිදි තමයි තිබුණේ. මොකද තමයි මැසේජ් දැත්තා. අසවෙද්දා එක පාඩමක් මගේ හරුණානේ ගල්ලවු කර්මාන්තය ගැන කියලා දෙනවා කිව්ව හරිතේ මේක ගැන කියලා මේ කුෂිකාර්මික මේ ශේස්ත්‍රයේ වෙනස් වීම පිළිබඳව කියලා අපි ගල්ලවු කර්මාන්තය ගැන කතා කරමු. හරි. එතකොට මේ කාර්මික විප්ලවයට කලින් තිබුණේ කුඩා ගොවිපල. කුඩා ගොවිපලවල් තමයි තිබුණේ. මොකද්ද සිද්ධ වෙන්නේ මේ කාර්මික විප්ලවයත් එක්ක මේ නගරවල තුතේ ආරම්භ වුණා විශාල කර්මාන්ත ශාලා. විශාල කර්මාන්ත ශාලා ආරම්භ වුණා. ඒත් එක්ක මොකද්ද උනේ? මෙන්න මෙව්වා අස්සේ සේවය කරන සෙට් එක ටික දෙනෙක් ගියා. ටික දෙනෙක් මේ විශාල පිරිසක් ගියා පුතේ. මෙන්න මෙව්වගේ සේවය කරා. ඒත් එක්ක මොකද සිද්ධ වෙන්නේ? මේ ගම්වල ගොවිදීම්වල කරන සේවක පිරිස අඩු වුණා. එතකොට මොකද කරන්න පුතේ? මේ ගොවිදීම් අයිතිකාරයෝ මෙන්න මෙව පුතේ විශාල ගොවිදීම් බවට පත් කරා. උන්වගේ මේ ඔක්කොම එකට අල්ලගෙන ගොවිදීම් කරා. දැන් මේකේක ගොවිදීම් නෝනේ. ඇයි මේ වැඩ කරන උඩ ගියා? ඊවස ටික දෙනෙක් යොදලා මේ විශාල ගොවිදීම් බවට පත් කරා.
महापरिमाणे गोविंदी मारा पुणे कौन दिखले तेरुनाद तेरुनेद चमोद्य तेरुनाद नेद तेरुनासर मैं खाली थी बिकते मैं वो कुड़ा गोई पलवाल नहीं दिए थे मैं नगर वाला गोपे नगर वाला सम्मान शाला आरंभ करना देखता मैं मैं वह सेविंग कर कुछ सेट्टे का दिया टाउन वाला मुनोटा दर सम्मान शाला वाला बैठे कराने तो ना मैं वो एक ही देख बैठे कराने प्रमाणे आदमी सा मैं वह ऐसी कार्य मुकाद सिद्ध करे मैं हुआ वो मैं इनको विशाल गोई दिन बगड़ा बात कर ला मैं वह टिकट देने सेवे सला चिदे हु तेरुना दर तेरुना कुदे हाँ ऐना लिया गन महापरिमाण गोई दिन आरंभ वीम लिया गन विशालेश कर्मांतशाला विशालेश कर्मांतशाला आरंभ वीम हेतु कोटगेन आरंभ भीम हेतु कोटगेन जनताव विशाल वशेन नगर करा जनता विशाल वशेन नगर करा नगर करा गमन किरीम हेतु कोटगेन ओन वगा कर इडंबल ओन वगा कर इडंबल वगा किरी मटे नुहे की बिय मैं अनुआ अतहर देमु एवेनी गोवी बीम मेवनी गोविंदी
ඔවුන්ගේ පවරාගෙන ඔවුන්ගේ පවරාගෙන කුඩා ගොවිමින් එකතු කොට 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 මහා පරිමාණ ගොවිබිම් ආරම්භ කෙරිනි මහා පරිමාණ ගොවිබිම් ආරම්භ කෙරිනි මහා පරිමාණ ගොවිබිම් ආරම්භ කෙරිනි ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරයට අයත් වූ මෙම ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරයට අයත් වූ මෙම ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරයට අයත් වූ මෙම ඉඩම් වල මහා පරිමාණයෙන් වගා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරයට අයත් වූ මෙම ඉඩම් වල මහා පරිමාණයෙන් වගා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මොකද්ද සර් තුන් මෙම ඉඩම්වල මහා පරිමාණයෙන් වගා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කෘෂිකාර්මික දියුණුවක් ඇතිවිය කෘෂිකාර්මික දියුණුවක් ඇතිවිය කෘෂිකාර්මික දියුණුවක් ඇතිවිය කෘෂිකාර්මික දියුණුවක් ඇතිවිය ශස්්‍යමාරු ක්‍රමය සිද්ධ වුණේ මුතේ මේ ලෙඩ රෝග වැළඳීම මේ භෝග වලට තියෙන ලෙඩ රෝග වැළඳීම අවම කිරීම සඳහා ලෙඩ රෝග වැළඳීම අවම කිරීම සඳහා මේ ශස්්‍යමාරු ක්‍රමය කියලා කියන්නේ මේ ශස්්‍යමාරු ක්‍රමය කියලා කියන්නේ උදේ මේ එකම භෝගය හැම වෙලේම වගා කරන්නේ නැතුව එකම භෝගය හැම වෙලේම වගා කරන්නේ නැතුව මේ භෝග වර්ගය මාරු කර කර වගා කරන එක
සමාන අවස්ථාවලදී මේ ගොවි විදුලුවේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා ගන්නවා. ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදාගෙන මේ කිපුතේ V වගේ බෝරු වර්ගයක් ලබා ගන්නවා. V වගේ. V වගේ දෙයක්. මේක වගා කරන පුතේ අර්ථපල් වගේ. මේක අර්ථපල් වගේ දෙයක්. ඒ වගේම මේක වගා කරන පුතේ මොකක් හරි එළවලුවක්. මොකක් හරි තලු නොකර එළවලුවක් පාලුවා. මේකෙ පුතේ වෙනත් මොකක් හරි භෝග වර්ගයක් වගා කරනවා. එතකොට ඊට පස්සේ මෙවැ භෝග වර්ග වල පළවෙනි එලා ගත්තට පස්සේ මේක මාරු කරනවා. ඊට පස්සේ මේක විභාග කරනවා. හරිද? මේක වගා කරනවා අර්ථාපල මේක වෙනත් භෝග වර්ගයක් වගා කරනවා. මේක වෙනත් භෝග වර්ගයක් වගා කරනවා. ඊළඟ සිස්ටම් එක අනිත් එක වෙනස්. ඊළඟ කන්නේ දි වෙනස්. මේක විභාග කරනවා මේක අර්ථාපල වගා කරනවා මේක මොකක් හරි වෙන භෝග වර්ගයක් වගා කරනවා මේක වෙන භෝග වර්ගයක් වගා කරනවා. එනේ මාරුවෙන් මාරුවට මාරු කර කර වගා කරන වෙනවානේ ශස්්‍ය මාරු ක්‍රමය කියලා කියන්නේ. තේරුණාද? තේරුණාද? අන්න ඒක सिद्ध කරන්න පුතේ මෙන්න මේ වගා කිරීම सिद्ध කරන්නේ මේ භෝග වලට වැළඳෙන රෝග අවම කරන්න. ඕගොල්ලෝ පුතේ 10 වසරේදී කෘෂි කර්මය කියන વિષය තෝරගත්තා නම් ඒකෙදි නීට වඩා මට වඩා උදවලට එමිස් හරි සර් හරි උදවලට පැහැදිලි කරන්න ඇති. කවර ඉන්නවද ඇක්ටිව් කරන කට්ටිය? ඇග්‍රිකල්චර් ආයතනය තෝරගත්ත කට්ටිය. නැත්. සෞඛ්‍ය තෝරගත්ත ඔක්කොම ලේසින්. හරි. ලියාගන්නත්තේ ශස්්‍ය මාරුක්‍රමයට තේරියා ගන්න. වගා කටයුතු සඳහා ශස්්‍ය මාරුක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ වගා කටයුතු වලදී ශස්්‍ය මාරුක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ වගා කටයුතු වලදී ශස්්‍ය මාරුක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ ලෙඩ රෝග ව්‍යාප්තිය අවම කිරීමටත් ලෙඩ රෝග ප්‍රමාණය අවම කිරීමටත් ලෙඩ රෝග ප්‍රමාණය අවම කිරීමටත් ඵලදායිතාවය වැඩි කිරීමක් සඳහාය ඵලදායිතාවය වැඩි කිරීමක් සඳහාය ඵලදායිතාවය වැඩි කිරීමක් සඳහාය හරි ඊට පස්සේ පුතේ සත්ව පාලන කටයුතු සඳහා නව තාක්ෂණයේ යොදා ගැනීම සත්ව පාලන කටයුතු සඳහා නව තාක්ෂණයේ යොදා ගැනීම සත්ව පාලන කටයුතු සඳහා නව තාක්ෂණයේ යොදා ගැනීම සත්ව පාලන කටයුතු සඳහා නව තාක්ෂණය යොදා ගැනීම. උදේ මේ කාර්මික විප්ලවයත් එක්ක මේ සත්ව පාලනය සඳහා නව තාක්ෂණය යොදා ගත්තා. නව තාක්ෂණය යොදා ගත්තා. ඒ අනුවතේ මේ රොබර්ට් බැක්වෙල් කියන පුද්ගලයා විසින්
මේ රොබර්ට් බැක්වෙල් කියන පුද්ගලයා විසින් පුතේ මොකක්ද හොයාගත්තේ මේ බැටළු අභිජනන ක්‍රමයක් හොයාගත්තා නව බැටළු අභිජනන ක්‍රමයක් නැත්තම් මේ රොබර්ට් බැක්වෙල්ට කලින් පුතේ මේ බැටල් වර්ඩ් අභිජනනය සිද්ධ වුනේ. ඒ කියන්නේ නව ජීවි වර්ගයක් බිහි වුනේ ස්වභාවිකව. ස්වභාවිකව තමයි මේ බැටල් අම්මගේ අර බැටල් දෙනගේ බඩ ඇතුලේමයි පුතේ ආරම්භ වෙන්නේ. يعني මේ බැටල් මේ බැටල් පැටියෙක් බිහි වුනේ. නමුත් මේ රොබර්ට් බැක්වෙල් විසින් පුතේ මේ කෘතිමව මේ බැටලුවෙක්ගේ සුත්‍රාණු අරගෙන බැටලුව සුත්‍රාණු අරගෙන බැටලු දෙනකගේව තැම්පත් කිරීමක් සිද්ධ වුණා. තැම්පත් කිරීමක් සිද්ධ කරා. මෙන්න මේ ක්‍රමය හොයාගත්තේ රොබර්ට් බැක්වෙල් විසින්. රොබර්ට් බැක්වෙල් විසින් තමයි අන්නේ ක්‍රමය හොයාගත්තේ. හරි. ලියගන්න. සත්ව පාලන කටයුතු සඳහාද සත්ව පාලන කටයුතු සඳහාද සත්ව පාලනයේ කටයුතු සඳහාද ආදින ශස්්‍ය මාරු ක්‍රමේදී එකම භෝග වර්ගයේද මාරු කරතර වදා කරන්න කියලා නෑ පුතේ එකම භෝග වර්ගය වෙන්න ඕනේ නෑ එකම කුලේ ශාක තියෙන ඒව මාරු කරතර වදා කරන්න පුළුවන් සත්ව පාලන කටයුතු සඳහා නව තාක්ෂණයේ යොදා ගැනීම අතර 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 Robert Backwell විසින් Robert Backwell විසින් Robert Backwell විසින් නව බැටළු අභිජනන ක්‍රමයක් සොයා ගන්නා ලදී 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 අනිත් මාතෘකාවදී අනිත් කොටස තමයි පුතේ නව කෘෂිකාර්මික ක්‍රම හා උපකරණ භාවිතය නව කෘෂිකාර්මික ක්‍රම හා උපකරණ භාවිතය නව කෘෂිකාර්මික ක්‍රම හා උපකරණ භාවිතාව ආරම්භ වුණා පුතේ මේ කාර්මික විප්ලවයත් එක්කම. එතකොට පුතේ මේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ විශාල පෙරළියක් ඇති වුණා. මේ සඳහා නව උපකරණ භාවිතාව ආරම්භ වුණා. කැලෑ ලිපිහෙලි කරන්න, ඒ වගේම සැකසීමට, ඊට පස්සේ බීජ වර්ග නිෂ්පාදනය කරන්න මෙන්න මේ සඳහා විවිධ යන්ත්‍ර සූත්‍ර ආරම්භ වුණා. මේ සඳහා විවිධ යන්ත්‍ර සූත්‍ර ආරම්භ කරනු ලැබුවා. උදේ මේ ජෙන් රෝටර් කියන පුද්ගලයා විසින් මේ ජෙන් රෝටර් කියන පුද්ගලයා විසින් උදේ හොයාගත්තා මේ අශ්වයාගේ හරිද අශ්වයන් බඳින ලද නකුල් වලින් පේලි වැපිරීමේ ක්‍රමය. මේ අශ්වයාගේ අශ්වයා මත බඳින ලද මේ නකුලකින් පේලි වැපිරීමේ ක්‍රමයක් උදේ
මේ ජෙන්ඩර් ඕඩර් කියන පුද්ගලයා විසින් හොයාගත්තා. ජෙන්ඩර් ඕඩර් කියන පුද්ගලයා විසින් හොයාගත්තා. ඒ වගේ පුතේ මේ නව පොහොර වර්ගයක් හොයාගත්තා. මේ 20 වර්ෂ 1800 වර්ෂයේදී 20 වර්ෂ 1800 වර්ෂයේදී පුතේ පොහොර වර්ගයක් හොයාගත්තා ගුවානෝ කියන. ගුවානෝ කියන පොහොර වර්ගයක් හොයාගත්තා 1880 වර්ෂයේදී. මේ ගුවානෝ කියන පොහොර වර්ගය මුලින්ම නිෂ්පාදනය කරේ දකුණු අප්‍රිකා. දකුණු අප්‍රිකාව තුළ තමයි පුතේ මෙන්න මේ ගුවානෝ කියන පොහොර වර්ගය නිෂ්පාදනය කරේ, නිර්මාණය කරේ ඒ 20 වර්ෂ 1800 වර්ෂයේදී. දස් 800 වර්ෂයේ තේරුණාද? තේරුණාද? හරි, ලියන්න එහෙනම්. ලියන්න එහෙනම් කාර්මික විප්ලවයත් සමග උදේ ඉඳ පරිස්සම් කරලා ලියන්න එතන. කාර්මික විප්ලවයත් සමග 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 වඩා කාර්යක්ෂම උපකරණ බිහිවීම වඩා කාර්යක්ෂම උපකරණ බිහිවීම කෘෂි ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් ඇති කිරීමට හේතු විය. කැලෑ එලිපෙහෙලි කිරීමට කැලෑ එලිපෙහෙලි කිරීමට බිම් සැකසීමට බීජ වර්ග නිෂ්පාදනයට බිම් සැකසීමට බීජ වර්ග නිෂ්පාදනයට බිම් සැකසීමට බීජ වර්ග නිෂ්පාදනයට යంత్ర සූත්‍ර නිපදවනු ලැබීය. යంత్ర සූත්‍ර නිපදවනු ලැබීය. ජෙන්ඩර් ඕටල් විසින් අශ්වයන් බඳින ලද නගුල් වලින් අශ්වයන් බඳින ලද නගුල් වලින්
අශ්වයන් වදිනලද නකුල් වලින් අශ්වයන් වදිනලද නකුල් වලින් අශ්වයන් වදිනලද නකුල් වලින් අශ්වයන් වදිනලද නකුල් වලින් තේලියට වැපිරීමේ ක්‍රමය හඳුන්වා දෙන ලදී 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 මොකද්ද සර් තේලියට වැපිරීමේ ක්‍රමය හඳුන්වා දෙන ලදී තේලියට වැපිරීමේ ක්‍රමය හඳුන්වා දෙන ලදී ක්‍රිස්තු වර්ෂ 800 වන විටදී 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 ගුවානෝ පොහොර නම් පොහොර විශේෂයක් 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 දකුණු අප්‍රිකාවේ නිෂ්පාදනය කෙරිණි දකුණු අප්‍රිකාවේ නිෂ්පාදනය කෙරිණි දකුණු අප්‍රිකාවේ නිෂ්පාදනය කෙරිණි දකුණු අප්‍රිකාවේ නිෂ්පාදනය කෙරිණි හරි තේරුණාද පුතේ ඩික තේරුණාද හැමෝටම තේරුණාද පුතේ හැමෝටම හරි එහෙනම් පුතේ විනාඩි 5ක් දෙන්නම් හැමෝම කියව ගන්න ඒ ටික
अरे योगा तो
හරි එහෙනම් අපිට කොටසක් මගහැරලා තිබ්බා උගුරු මට මතක් කරගන්න දෙන්න නැතුව ගල්ලඟුරු කර්මාන්තය පිළිබඳව අන්නේ කොටස පෙරලා ගන්න ටියුට් එකේ හත්වෙනි පිටුවනේ ගල්ලඟුරු කර්මාන්තය උතේ මේ බ්‍රිතාන්‍ය කියලා කියන්නේ ආ බ්‍රිතාන්‍ය කියලා කියන්නේ ගල්ලඟුරු ආකර වලින් බහුල වෙච්ච රටක් ආ බ්‍රිතාන්‍ය කියලා කියන්නේ ගල්ලඟුරු බහුල රටක් ඒක නිසා තමයි මේ මුලින්ම මේ කාර්මික විද්‍යාවේ බ්‍රිතාන්‍ය තුල ආරම්භ වෙන හේතුවක් වෙනවා මොකද අමුද්‍රව්‍ය බ්‍රිතාන්‍ය තුල බහුලව ලබා ගන්න පුළුවන් වෙච්ච නිසා මේ බ්‍රිතාන්‍ය තුල පුතේ ගල්ලඟුරු තියෙනවා දකුණු වේල්ස් වල දකුණු වේල්ස් ප්‍රදේශ වල තියෙනවා ඒ වගේම යෝක්ෂර් ප්‍රදේශයේ තියෙනවා යෝක්ෂර් කියන ප්‍රදේශයේ තියෙනවා ඒ වගේම ලන්කැෂියර් ලන්කැෂියර් මෙන්න මේ ප්‍රදේශ වල මේ බ්‍රිතාන්‍ය තුල බහුලව ගල්ලඟුරු ආකරණ එකකට ගුවන් වෙලා තියෙනවා එතකොට මේ ගල්ලඟුරු බොහෝ විට යොදා ගන්නේ මේ බලශක්තිය සඳහා බලශක්ති ක්‍රමයක් විදිහට තමයි බලශක්තිය සඳහා තමයි මේ ගල්ලඟුරු යොදා ගන්නෙ. එතකොට මේ යපස් උණු කරන්න, ඒ වගේම යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවන්න, ඒ වගේම ගේතොර භාවිතාව සඳහා, ඒ වගේම මේ කාර්යක්ෂම බලශක්තියක් විදිහට තමයි මේ ගල්ලඟුරු යොදා ගන්නෙ. ගල්ලඟුරු යොදා ගන්නෙ. කාර්මික විප්ලවය නිසා පුතේ ගල්ලඟුරු වලට ඉහළ ඉල්ලුමක් ඇති වෙන්නේ. ආ ගල්ලඟුරු සඳහා යල ඉල්ලුමක් තියෙනවා නමුත් මේ ගල්ලඟුරු ලබා ගැනීම ඒ තරම් පහසු කාර්යයක් නෙමෙයි ගල්ලඟුරු ලබා ගැනීම ඒ තරම් පහසු කාර්යයක් නෙමෙයි මොකද මේ ගල්ලඟුරු නිදි තියෙන්නේ පොළවෙන් යට පොළවෙන් යට හරි එතකොට ලියා ගන්න මේ පළවෙනි එක තියෙනවා 1736 දී නිව් කෝමන් විසින් වාෂ්ප ඇන්ජිම නිපද වීම මේ වාෂ්ප ඇන්ජිම නිපද වෙන්නේ කවුද තෝමස් Newcomen විසින් 1736 වර්ෂයේදී 1736 වර්ෂයේදී තෝමස් Newcomen විසින් තමයි මෙන්න මේ කියන වාෂ්ප එන්ජිම නිර්මාණය කරේ වාෂ්ප එන්ජිම නිර්මාණය කරේ හරි එයාට මේ පොඩි අපි ලියා ගමු කැනීම් වලදී ආකර වලට එකතු වෙන ජලය ඉවත් කිරීම ගැඹුරට කැණීමේදී ආකරවල පතුලේ විෂ වායුව තිබීම සර් ආපහු කියන්නකෝ කැණීම් වලදී ආකරවල එකතු වෙන ජලයේ ඉවත් කිරීම උතේ ඉඳ පොඩ්ඩක් පරිස්සම් කරලා ලියන්න කැණීම් වලදී ආකරවල එකතු වෙන ජලයේ ඉවත් කිරීම එවගේම ගැඹුරට කැණීමේදී ආකර පතුලේ විෂ වායුව තිබීම මොකද ස විෂ වායුව වායුව තිබීම විෂ වායුව තිබීම වැනි ගැටලු සඳහා විසඳින් සෙවීමට සඳහා විසඳුම් සෙවීමට නව නිපැයීම් ආරම්භ කිරීම
නව නිපැයීම් ආරම්භ කෙරිනි. කදස වඩා යෙ. ආකර වතුලේ විෂ වායුව දැපීම වැනි ගැටලු සඳහා විසඳුම් සෙවීමට නව නිපදවීම නැත්නම් නව නිර්මාණ ආරම්භ කෙරිනි. නව නිර්මාණ ආරම්භ කෙරිනි. ए अनुव වාතය කුදීම ලෙස සිසිල් කිරීමට වාතය කුදීම ලෙස සිසිල් කිරීමට ආකරවල ජලය නල මගින් ඉවත් කිරීමට Thomas Newcomen විසින් වාෂ්ප එන්ජිම නිපදවනු ලැබීය. Thomas Newcomen විසින් වාෂ්ප එන්ජිම නිපදවීය. මෙම යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය මදි වූ හේයි James Watt විසින් James Watt විසින් එම වාෂ්ප එන්ජිම දියුණු කොට විධිමත් වාෂ්ප එන්ජිමක් නිර්මාණය කරලා දී අනිත් එක තමයි මේ හම්ෆ්‍රි ඩේව්ගේ ආරක්ෂක ලාම්පුව.
हम्फ्री डेव के आरक्षक लांपुर हम्फ्री डेव के आरक्षक लांपुर उधर में आकृतियों ने मैं गलम को आकृतियों ने पुलवे ऐतुरे निशा मैं कहतुरे टा आलोक के लबा गए नहीं मट्ट अगर आलोक के लबा गए नहीं तो दुष्कर कार्य है कुना मैं कहतुरे आलोक और गिरी नहीं तामा दुष्कर कार्य है कुना एक हिसाब से मैं हम्फ्री डेव विसी मैं आकृतमले ऐतुरे टा आलोक के लबा गन्ने आरक्षक लांपू निपदे हुए आरक्षक लांपू निपदे हुए तो उड़ा कहूँ तो बताइए आरक्षक लांपू निपदे हुए आरक्षक लांपू निपदे हुए कहूँ उधर हम्फ्री डेव इसे हम्फ्री डेव इसे तमाई आरक्षक लांपू निपदे हुए लिया कर नहीं आता थे ये आता थे लिया कर ගල්ලඟුරු ආකර තුලට 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 ආලෝකය ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වූ බැවින් ඊට විසඳුමක් වශයෙන් හම්ෆ්‍රි ඩේව් විසින් ආරක්ෂක ලාම්පුව නිපදවන ලදී. ඒට විසඳුමක් වශයෙන් හම්ෆ්‍රි ඩේව් විසින් ආරක්ෂක ලාම්පුව නිපදවන ලදී. හම්ෆ්‍රි ඩේව් විසින් ඒට විසඳුමක් විසින් මොකද පුතේ? ඒට විසඳුමක් විසින් ඒට විසදුමක් වශයෙන් පුතේ ඊට විසදුමක් වශයෙන් හම්ෆ්‍රි ඩේව් විසින් ආරක්ෂක ලාම්පුව නිපදවන ලදී. හම්ෆ්‍රි ඩේව් විසින් ආරක්ෂක ලාම්පුව නිපදවන ලදී. අනිත් එක තමයි පුතේ යකඩ කේබල් කම්බි ක්‍රමය යකඩ කේබල් කම්බි ක්‍රමය පුතේ මේ ගල්ලඟුරු ආකර තියෙන්නේ පොළව ඇතුලේ ගල්ලඟුරු ආකර තියෙන්නේ පොළව ඇතුලේ එතකොට මේ කාර්මික විප්ලවයත් එක්ක විදිවිදි කාර්මික විප්ලවය එන්න කලින් කාර්මික විප්ලවය ආරම්භ වෙන්න කලින් මේ පොළොවේ ඇතුළත තිබ්බ ගල්ලඟුරු පිටතට ගෙනාවු පුතේ කාන්තාවන් සහ කුඩා දරුවන් විසින් තමන්ගේ හිස මත තියාගෙන තමයි මේ එළියට මේ ගල්ලඟුරු ආකරවලින් ගල්ලඟුරු එළියට රැගෙන ආවේ. හරිද? මේක ඉතාමත් අකාර්යක්ෂම ක්‍රමයක්. කාර්යක්ෂම නැහැනේ. මේ හිස මත තියාගෙන ඉන්නේ කාර්යක්ෂම නැහැනේ. ඒ නිසා මෙන්න මේක කාර්යක්ෂමතාවය වැඩි කරන්න මේකේ කාර්යක්ෂමතාවය කියන්නේ ගල්ලඟුරු පිටතට ගෙනේනේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න මොකක්ද සිද්ධ කරේ මේ යකඩ කේබල් කම්බි යොදාගත්තා යකඩ කේබල් කම්බි ක්‍රමය යොදාගත්තා ඊට පස්සේ උඹ තමයි ඇදලා ගත්තා උඹ ඇදලා තමයි ගත්තේ මෙන්න මේ ක්‍රමය හොයාගන්න තිබේ 1839 වර්ෂයේදී 1839 වර්ෂයේදී තමයි මේ යකඩ කේබල් කම්බි ක්‍රමය හොයාගනු ලැබුවේ හරි ලියා ගන්න පුතේ මෙතෙක් කල මෙතෙක්කල් ගල්ලඟුරු ආකර තුලින් ගල්ලඟුරු ආකර තුලින් ගල්ලඟුරු පිටතට රැගෙන ආවේ තත රැගෙන එනු ලැබුවේ ගල්ලඟුරු පිටතට රැගෙන එනු ලැබුවේ ගල්ලඟුරු පිටතට රැගෙන ආවේ
කාන්තාවන් සහ කුඩා දරුවන් විසින් හිස මත තබාගෙනය. ओगोलो
වෙන වෙනම විෂයන් වලට වෙන කොහරි ක්ලාස් කියොත් මේ ඉංග්‍රීසි වලට වෙනම 800 උදලක් ගන්න ගණන් වලට වෙනම 800ක් ගන්නවා ඉංග්‍රීසි වලට වෙනම 800ක් ගන්නවා ඉතිහාස වලට වෙනම 800ක් ගන්නවා අර තව මොනවා හරි විෂයන් වලට යනවා මේ වලට වෙනම 800ක් විතර උදලක් ගන්නවා හරි මෙන්න මේ වගේ විශාල වියදමක් කරත් ඔයගොල්ලෝ වෙන ක්ලාස් වලට මේ සම්බන්ධයි හරි නමුත් අපි 1000ක් වගේ මුදලකට තමයි ඕගොල්ලන්ට මේ සේවය සිද්ධ කරන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ තව යාළුවෝ ඉන්නවනම් ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන්ම මේ අයිලානි කොලේජ් එක පිළිබඳව ඒගොල්ලන්ව දැනුවත් කරන්න. මේකට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. රුපියල් 1000ක් කියලා කියන්නත් සුළු දෙයක් නේ පුතේ. හරිද? නමුත් අපි විෂයන් සෑහෙන ප්‍රමාණයක් ඕගොල්ලන්ට උගන්වමු. මෙතනදී ඔයගොල්ලන්ට සෑහෙන ලාභදායි ක්‍රමයක් මේ. ඒක ඕගොල්ලෝ විතරක් අත්විඳින්න එපා. ඔයගොල්ලන්ගේ යාළුවන්ට අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. යාළුවන්ට කියන්න. මෙන්න මේ වගේ එකක් තියෙනවා මචං වරෙල්ලා ක්ලාස් එකට. මෙන්න මේවා මේක සම්බන්ධ වෙන්නේ. හරිද? ඒ පිළිබඳව දැනුවත් කරන්න. මොකද හොඳ දෙයකට කතා කරන එක මේක හොඳ දෙයක්. වැරදි දෙයකට මෙහෙම කිව්වොත් ඔයාලා කතා කරන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම තව යාළුවන්ව දැනුවත් කරලා මේ කම්පියර සම්බන්ධ කරන්න. කවදාවත් උතේ ආත්මార్థකාමී පුද්ගලෙක් වෙන්න එපා. පරාර්ථකාමී පුද්ගලෙක් වෙන්න. එක ළමෙක් ළමයි 5 දෙනෙක් සම්බන්ධ කරන්න වැඩි ඕනේ එක ළමෙක් ළමයි 5 දෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන් දෙයක් කරන්න. දැනුවත් කරලා සම්බන්ධ වෙන්න කියන්නේ. අනිවාර්යයෙන්ම ක්ලාස් එක. මොකද මොකද පුතේ මේ වර්තමානයේ තියෙන ආර්ථිකය හරි ආර්ථික ඉතාම දුෂ්කර ආර්ථිකයක් තියෙනවා ලංකාවේ හරි ඒ නිසා පුතේ අනිත් ළමයින්ටත් මේ විෂයන් සෑහෙන ප්‍රමාණයකට වෙන වෙනම ක්ලාස් වලට ගිහිල්ලා විශාල වියදමක් යනවා හරි විශාල වියදමක් යනවා අන්න ඒ නිසා මේ රුපියල් 1000කට ඒ ළමයින්ට ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දෙන්න. උගලගේ යාළුවෝ ඉන්නවා නම් ඒකට අවස්ථාවක් ලබා දෙන්න. අන්න ඒක තමයි පුතේ මේ අද මේ අවුරුද්දේ ඕගලන්ට කරන මම අවසාන දවසේ මම ඕගලන්ට කියන්නේ. හරි ඒ නිසා පුතේ අනිවාර්යයෙන්ම යාළුවන්ට දැනුවත් කරලා ඒගොල්ලන්ට මේ පන්තියට සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. එහෙනම් පුතේ අදට මම මෙතනින් ක්ලාස් එක නවත්තර කරනවා. සියලු දිනාටම ආයුබෝවන් ලබන්නා වූ නව වසර සියලු දිනාටම සාමය සම්පතිරි සුභම සුබ නව වසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දිනාටම ආයුබෝවන් ජය ජයම වේවා. ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් Thank you sir.